සතමතින් හදකින්න සිටන් හද ලඟින්ලදිින විිෂ්න්මයේ හැමවිම සරසා කියා දෙමුණේ ප්‍රීමයයි ශ්‍රී වචනයයි පළමුවන දේව ප්‍රකාශණය අපෝ ස්තුළුවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් පාටයකි ඔහෝ ඔවුන් ගෙනවුත් මන්ත්‍රණ සභාව ඉදිරිියෙහි සිටේවෝය. උත්තම පූචකයා ඔවුන් අමතා මේ මිනිස්සාගේ නාමයෙන් නූකන්වන ලෙස අපි ඔබට අන කළෙමෝ. එහෙත් ඔබ ඔබගේ මේ ධර්මය ජෙරුසලමපුරා පතලකර මේ මිනිසාගේ මරණය ගැන அ வகකිவ யுத்தான் කරන්නට அදහஸ் කරන්නகுதை ඇசூக. எவிට பேதுரு සப் பிரேரித்தியோோ பிலித்துருதமின் அப்ப மினிசுண்ட நොவு දෙவியன் வහන්සேட்டு கீக்கருவியயතුய. அப்ப பியவருண்ගේ දෙවன் வහන්සே ඔබ விසිன் ගசக்க எல்லா மர்னேட்டுப் பார்ற்கல ஜேசுஸ் வහන්සே உத்தானකට வதாலசேக. எම தැனன் வහන්සே நாய கயானண்டு. ගැලුම් කාරයනන්ந்து වන පිණස දෙවියන් වහන්සේ සිය දකුණතින් දකුණතට උසස්කර වදාලසේක. එසේක් කළේ ඊශ්රායිල්ට පසුතැවී සිද්හරවා ගැනීමත් ඔවුකමාවත් දෙන පිණසය. මේ කරුණුවලට අපේ සාක්ෂිකාරයෝවෙමු. දෙවියන් වහන්සේට කීකරුවන අයට ප්‍රධානය කර ඇති ශුදාත්මාණන් වහන්සේද අප සමඟ. සාක්ෂිකාරයෙක් වනසේ කැක හ ඔහුහු ඒ අසා කෝපඉන්දිල්හි ඔුන් මරන්නට අදහස් කළහ දේව වච්චනය මෙසේය. සුදෝ ජවාම්තුමාගේ සුවිශේෂයෙන් නුපුටාගත් කොටසා තුගනි පරිච්ෂේ දේ තිස්සෙක්වනි වගන්තයේ සිට තිස්හායවැනි වගන්තිය දක්වා. ඉහලින් වඩින තැනැත්තේ සසිියල්ලට වඩා උතුම්ය. භූමියෙන් වන තැනැත්තේ භූමියට අයිතිවේ. ඔහු භෞමිකදේ ගැන කතා කරයි. ස්වාර්ගේෙන් එන තැනැන් වහන්සේ සියල්ලනටම වඩා උතුම්ිය. උන් වහන්සේ තමන් නැසු දුටු දේ ගැන සාක්ෂි දරණනසේක. ඒහෙත් කිසිවවෙක් උන් වහන්සේගේ සාක්ෂ්‍යය නොපිළි ගනිතේ. උන් වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා තැනැත්තේ දෙවියන් වහන්සේ සත්‍යවාදී භව සහතික කරයි. දෙවියන් වහන්සේ වා වදාළතැනැන් වහන්සේ, දෙවියන් වහන්සේගේ වදන් පවසන සේක. මෙසේවන්නේදිවියන් වහන්සේ ශුද්ධාත්මය සීමා රහිතවදාානය කරන බැවිනි. පයනන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක. සියල්ල උන් වහන්සේ අතට භාරදී ඇත. යමෙක් පුත්‍රයාණන් අදහන්නේද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතිශ්ේප කරන්නේද ඔහුට ජීවනය නො ැබේ. දේව උදහස ඔහු පිට ස්විශේෂක වාක්කේනම් මෙසේය කිසිතුමන් තුල මාප්‍රේමාන්ත සහෝදර සහෝදරයනි උත්පත්ති කතාව කියවන කොට අපි දකින දෙයක් තමයි සාතන් කොහොමද අපගේ ආධිමව්පියන්ව ජම්ම පාපය සඳහා පෙළබෙව්ව කියලා. සාතන් නැවිල් අහන ඒ වගේ නැත්තද ඔබට මේ ඔබ පදංච වෙලාන්න මේ උයනේ කිසිම ගහක ගෙඩිකන්් ෙපාකිව කියනක ඇත්තදකිල්ලානවා. එඒතකොට ඒවකිනවන අපට ඕන ගහකින් ගෙඩි කන්නට පුළුවන් උයන ැද ගහහින් නැරෙන්න්නට කියලා. එතුොට සාතන් කිනයි ඔටගේඒ ගහහින් ගෙඩි කන්නට එපාකිවේ. එතු ඒව පිළිතුර දෙන අපේ ගහහි ගෙඩි කෑයවොත් අපි මැරනවා කියලා. එවිට සාතන් කිනේ ඇබ මැරෙ නැහැ ඔබ ඒ ගහෙන් ගඩි කෑවොත් දෙවන් වහන්සේට සමානවෙනවා කියලා. ඒ වචචනය පිළි අරගෙන සාතන්ගේ වචනය පිළි අරගෙන ඒ ගහෙන් ගෙඩි කන තැන තහනං ගහෙන් ගෙඩි කන තැන ආදම් සහ ඒව ජම්මපාපයට වැටෙනවා විතරක් නෙමේ තමන්ගේ ජීවිතයට මරණය කියනදේ කැන්දගන්නවා. ප්‍රේමන්ත සහෝදර සහොදරණී සාතන්ට ආදම් සහ ඒවගේ ජීවිතයට කරන්න්ඕන වෙච්චදේ තමයි අපේ ජීවිතවල්ටත් කරන්න ටඕනා. සාතන් ටෝනා අපේ ජීවිතය මේලෝකයෙන්ම ඉවරවෙනවා දකිඩ. සාතන්ටෝනා අපේ ජීවිතය අවසානය අපි දවිලි බවට පත්වෙලා ස්වර්ගට නොයා මේලෝකයේ තුළම හිස්සොහොනක් නැත්තන් සිහි වටනයක් විතරක් බවට පත්වෙනවා දකිඩයි. සාතන් ටෝනා. එනිසා සාතන් එදා ආදම් සහයේවට ගෙනාපු පරික්්්‍යාවම, අපටත්ගේෙන අපිටත් ගිනල්ල මේ ලෝකයේ වැජබිනාකාරය කියලා දෙනවා. එදා ජේසු වහන්සේවත් පාලුකරේදිී පරික්ෂ්‍යාවට ලක්කරලා කිව්වාගේ ඔබ මට වැන්දොත් මේ ඔක්කොම ලැබෙනවා කියලා. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ලැබෙනවා කියලා කිව්ව වගේ අපිටත් කියනවා. ඔබ මටවදින්ට. එතකොට ඔබට හැමදේීම ලැබෙනවා කියලා. ඇැබැ ප්‍රිමාන්ත සහදර සහුදරයන්නේ සාතන්ට වැන්දොත්, මේ ලෝකයේ තින දේවල් ලැබේවි. හැබැයි අපේ නම අපේ ජීවිතය, මේලෝකෙන්ම කෙලවරවේවී. එනිසයි උන්හන්සේ අද සවිශේෂයෙන් කියන්නේ මේ භූමියට අයිති අය, මේ ලෝකේට අයිති අය, මේ ලෝකේ ගැන විතරයි කතා කරන්න. හරිනිකන් සාතන් මේ ලෝකයේ ගැන විතරක් කතා කරනවාගේ. ඇබැයි එහාලෝකේට අයිති අය, එහාලෝකයේ ගැන කතා කරනවා. ජේසු වහන්සේ විශේෂාකාරෙන් අපිට කියලා දෙන්නේ. අපිට එහාලෝකයේ කරායි යන බලාපොරොත්තුවක්තිනවා කියන එකය. ඒම කතා කරනෝගත ක්නෙේ. උන්වහන්සේත් මරණේ හරහගහිල්ල උත්තාාන වෙලා කිවෙකුමක්ද මම උත්තාන වුණාවගේ ඔබටත් පුළුවන් උත්තාන වඩ. ඇැබැයි උත්තාාන වෙන්නනං දේව තාත්ත කියන විදිහට වැඩකරන්න. සාතන් කියන විදිහට වැඩකරන්නට එපා! සාතන් නැවිල්ල කියයි, මේ ලෝකය තුළම ඔබටස්වර්ගයක් කදාගන්නට පුළුවන්. මේලෝකය තුළම ඔබට වැජබෙන්ඩ පුළුවන් කිලකියාවේ. ඒ. මේලෝකයට අයිති සාතන් ඔබ වරවටටන හැටේ. ඒ රැවටීමට අයිති වෙන්න දෙපා. ඒ රැවටීමට බාහුුණොත් ඔබ මේලෝකේට විතරක්ෂීම වෙන පුද්ගලෙක් විතරක්වේවි මරණයෙන් පස්සේ ඔබේ ජීවිතෙඉවරවේ වේ. හැබැයි ස්වාමීින් වහන්සේ කියන වචනයට අවනත වෙලා. ඔබ ස්වර්ගිය බලාපොරොත්තුවක් ඇතිව දෙවියන් වහන්සේගේ අනසකටනුව ජීවත්තුනොත්. ඔබට මේලෝකෙෙන් එහා යන. මැරුණත් ජීවත්තෙන්න්න පුළුවන් ස්වර්ගිය සැපත ලැබෙනවා. එනිසා අද ස්වාමින් වහන්සේ අප ඉදිරයේ තබන්නේ මේ බලාපොරොත්තුව අයි. උවහන්සේ අපිට කියන්නේ ස්වර්ගියදහැ හැමතිස්සෙම ඇස්යොමාගෙන යන්න. දේවතාත්තගේ කැමැත්ත ඉටු කරන්න සාතන්ගේ ග්‍රහණෙන් විදෙෙන්ඩ කියලා. එනිසා දේ කරන්නට උන්වහන්සේගේම ශක්තල්ලලා අපි අද දවසපුරාවටම යක්ඥා කරමෝ අමෙන්.